සුබ දවසක් ආදරණීය යාළුවෝ හැමෝටම. හොඳින් ඉන්නව නේද ඔයාලා හැමෝම? ඉතින් මගේ හිතේ තිබ්බ ලොකු හීනයක් හැබෑ වෙච්ච දවසක් අපේ අම්මයි තාත්තයි හස්බන්ඩ්ගේ අම්මයි ජපානෙට ආපු දවසේ ඉඳලා ඒ මාස තුන අපිත් එක්ක එයාලා ගත කරපු විදිහේ වීඩියෝ එකක් තමයි මම අද අරගෙන එන්නේ. ඉතින් මම එතකොට YouTube channel එක කරන්නේ නැහැ. ඉතින් මං ගාව තිබ්බ වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. මට මතක සටහනක් විදිහටත් තියාගන්න ඕනි නිසා 2022 10 මාසේ තමයි අම්මලා ජපානයට ආවේ හරුකි බබා හම්බෙන්න හරියටම සතියකට විතර කලින්. ඉතින් එයාලත් එක්ක ගත වුණේ සුන්දර මතකයන්. lifeinjapan අපේ ෆැමිලි එකට ආදරය කරන ආදරණීය මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා මම හිතුවා. ඉතින් අපේ අම්මා මෙහෙ එන්න කලින් ඉඳලම ඇපල් වත්තක් බලන්න යන්න ඕනි මට ජපානයට ආවයින් පස්සේ මාව එක්කන් යන්න කිය කියා. එයා හරි ආසාවෙන් හිටියේ. මොකද ජීවිතේට එයාලට ලැබිලා නැති අත්දැකීමක් ඒක. ඉතින් හරුකි බබා ලැබිලා මම සතියක වගේ කාලයක් හොස්පිටල් එකේ හිටියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගෙදරත් අපි සතියක වගේ කාලයක් හිටියා. බබාට සති දෙකක් වගේ සම්පූර්ණ වුණාට පස්සේ තමයි අම්මලත් එක්ක එළියට යන්න පටන් ගත්තේ. මොකද මාස 3ක් වගේ තිබ්බේ කාලය. ඉතින් දවසින් දවස කාලේ යන නිසා ඉතින් අම්මලා 10 මාසේ අන්තිම වගේ ආපු නිසා සීත කාලෙත් එයාලට අහු වුණා. ඉතින් සීත කාලේ වැඩි වෙන්න කලින් අපිට පුළුවන් විදිහට ඉක්මනින් ඒ දවස් ටිකේ එළියට ගියා. මේ ඉතින් අපිට හිම වැටුණාම මෙන්න මේ වගේ තමයි වැරැන්ඩා එකටත් යන්න බැරි තරම් ගොඩක් හිම වැටෙනවා සීත කාලෙට. මේ ජීවිතේ පළවෙනි පාරට තමයි ඒගොල්ලන් හිම දැකලා තියෙන්නේ. ඉතින් අපි තාත්තට එහෙම හරිම සතුටුයි. හරුකි මොකද අඳන්නේ? දැන් හොර වෙලා නාන්න. ඔව් මේ හීතල ඉඳන්නේ. ඒ මොකෝ උණු වතුරේ බඩිනවා. අන්න මට දෙදෙලා නෑ. කබන් ගන්නකොට ගෙන දෙන්න. සරණයි. විදිසරණයි. මේ මා අර හිල් පොකට් එක නාවන්න ඕ මේ දැන් මාස තුන ගියා මොහොන්දේ. හ්ම් මේ ඔළුවට හොඳට වතුර වදින්න බර යන්න ඒකෙන් ඕන නාවන්න. සරණයි බුදු සරණයි සත්තලම් සුතම් මොකෝ කිදිරි ගන්න යන්නේ තව සින්දුවක් ඉගෙන ගත්තයි ඒ මැණික ඒ පොඩි සුදු පොඩි සුදු පොඩි සුදු චුඩු පුතු හරුකි බබා සුදු මහත්තයා හරුකි කොහෙද නන්නේ? ඔව්. ඔයා
නවින්නකෝ අන්න අන්න කෝ කියන්න කියන්න චෝටි කටි මොනාද කියන්න අන්න එන්න මොකද යන්නේ අනු මොදියද එනු මගිය එනුන් ගිය මගේ පුතාට එනුන් ගිය සුදු මහත්තයා中央総武線各駅停車が午前0時半から午前5時頃まで内閣府の発表した11月の消費動向調査によると消費者の今後半年間の大津指数が前の月から1.3ポイント低下し28.6となりました。物価上昇が続いていることや新型コロナウイルスの感染再拡大による先行きの不透明感から始まりとともに北海道では大吹雪になるなど各地で本格的な冬の到来となりました。今シーズン最強寒波の影響で東京都心でも気温が急降下し、街行く人たちも一気に冬の装いとなりました。猛烈な吹雪となり、ホワイトアウト状態となった北海道留萌市。朝にもかかわらず、車がライトをつけながら走るほど視界が悪くなっていました。この状況に住民は、いきなり来たからちょっと泣いてます。12月のスタートとともに今シーズン最強の師走寒波が流れ込んでいる日本列島。青森県や秋田県でも雪が積もり、豪雪地帯山形県に到達しました。この雪で事故も起きています。北海道の江別市では病院の患者を送迎するワゴン車が道路脇に横転。患者ら男女6人が病院へ搬送されました。東京都心では午前9時半過ぎの銀座です。手元の温度計は12度。එයාලා යන දවසේ නම් මට එයාපෝට් එකට යන්න බැරි වුණා. මොකද හරුකි බබාට මාස 3 ඉන්ජෙක්ෂන් එක හරියටම විදින්න තිබ්බේ එයාලා යන දවසේ. ඉතින් හස්බන්ඩ්ගේ මල්ලි අපේ මල්ලි තමයි එයාපෝට් ගියේ. හස්බන්ඩ්ගේ අම්මා නම් අපිත් එක්ක හිටියේ මාස එකහමාරක වගේ කාලයක්. ඊට පස්සේ එයා මල්ලිලා ගෙදර ගියා. ඉතුරු මාස එකහමාර ලංකාවට යන්න සතියකට විතර කලින් තමයි අපේ ගෙදරට ආවේ. ඉතින් ඔයාලා දන්නවනේ ලංකාවේ අපේ අම්මලා එහෙම ගොඩක් මස් මාළු කනවා අඩුයිනේ. ඉතින් අපේ අම්මත් එහෙම කෑම කන්න කැමති නෑ එළියෙන්. මස් මාළු ඒවා කන්නේ එයා. ඉතින් එළියට යනකොට ගොඩක් ප්‍රශ්නයක් වුණේ කෑම තමයි අපේ අම්මට. ඉතින් ඒක නිසා අපි සෑන්ඩ්විච් එකක් එහෙම හදාගෙන යනවා එයාට විතරක්. අපි එළියෙන් කෑම ගන්නකම් එයා හරුකි බබවත් බලාගෙන ගෙදරින් ගෙනියන කෑම එක වාහනේදී කාලා වාහනේට වෙලා ඉතින් ඉන්නවා. ඉතින් මම 2020 තමයි අම්මලව ජපානෙට ගන්න ප්ලෑන් කරන් හිටියේ. නමුත් ඒ වෙනකොට කොරෝනා ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙච්ච නිසා ඒක ටිකක් පස්සට කල් ගියා. Change it, change it.
is inside of me. In this desert I can look at you with love, seeing all that I can learn. Can you stay and I will grow? ඉතින් අපේ අම්මලත් එක්ක ගත වුණු ඒ සොඳුරු මතකයන් වලින් කොටසක් මගේ ආදරණීය යාළුවත් එක්ක ඉතින් ෂෙයා කරගත්තේ. ඉතින් ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම් මතනේ.